අයිබෝවන් වාසනාවන් මෙන්න ගෙනවා ලංකාවේ ජනප්‍රියම අංක එකේ ගේම් ෂෝ එක ඩිෂුම් ඩිෂුම් අද තරංග නියෝජනය පිළිබඳව කතා බහ කරනවා නම් වර්තමාන පරම්පරාව නියෝජනය කරන කඩවසම් කොල්ල දෙන්නෙකුයි අතිසුරූපී රංගන ශිල්පිනියන් දෙදෙනෙක් අද දවසේ මගේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කරගන්නවා කොහොමද වරු නේද ජක 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 ඔක තමයි කියන්නේ ඉතින් අපි අරගෙන එන්න ඕනේ ලස්සන කෙල්ල ලස්සන කොල්ල අරගෙන ආපුවම තමයි නේද අපි කට්ටියට ආසාව ආදරය කැමැත්ත ඇති වෙන්නේ අද දවස පිළිබඳව කතා බහ කරනවා නම් මං හිතනවා ප්‍රේක්ෂක හිතවතුනි ඔබේ ජීවිතයේ අමතක නොවන දවස අද දවස බවට පත් වේවි මෙන්න පළමු කණ්ඩායම් නායකත්වය අපි හැමදාමත් ඉන්දියාවෙන් අපේ ශිල්පීන් පිළිබඳව මහා ඉහිලින් කතා කරනවා හැබැයි ඒහා සමාන කඩවසම් පෙනුමක් තියෙන ශිල්පීන් අපිටත් ඉන්නවා ඒහා දක්ෂ හැකියාවන් තියෙන ශිල්පීන් අපිටත් ඉන්නවා මෙන්න නව පරපුරේ අපේ ආදරණීය කඩවසම් රංගන ශිල්පියා කොඩි තුවක්කු චතුරංග කොඩි තුවක්කු ආයුබෝවන් නමස්කාර how are you i'm fine thank you i'm fine also thank you ඉතින් මොකද නේද අස්ති ඉන්න ඉන්න මේ දවස්වල ඉන්න ෂූටින් කරගෙන කරගෙන පාඩුව ඉන්න පාඩුව ඉන්න හා හා නෑ අතරම මේ මේ ෂූටින් කරපු පමණින්ම මේ තියෙන ආර්ථික වටපිටාවත් එක්ක මල්ලි මැච් එකක් ගහගෙන යන්න පුළුවන් අමාරුයි බෑ අමාරුයි ඉතින් ඒක අමතරව අපි පොල් බිස්නස් ඒක පොල් බිස්නස් පොල් බිස්නස් ඒ වගේ ඕ නේද ඒ කියන්නේ පිට රට යවන ඒවා නේද පොල් පිට රට යවන පොල් පිට රට නෙලි මෙහෙ විකුණු හා නෙලි මෙහෙ නෙලි මෙහෙ විකුණා ගොඩක් ඉතින් මෙහෙ නෙලි ගන්න තමයි මල්ලි බලාගෙන ඉන්නේ පොල් ගන්න අය මොකද අඩුයි ඉතින් මෙහෙමයි අතරම මේ මේ දවස්වල තියෙන වටපිටාවත් එක්කනේ අපි අර හැමදාමත් කියනවා වගේ නේද අපි දිහා බලපුවාම ගොඩක් අය හිතනවා ඉතින් අපි ආර්ථික මට්ටමින් ඉහළින්ම ඉන්න කට්ටියක් කියලානේ ගංගොලේ මෙහෙමනේ හිතන්නේ මේ අපි ඉන්දියාවේ මෙහෙමනේ මේ නෑ මෙහෙමනේ ඉන්දියාවේ වැඩ කරපු කොල්ලෙක් නේ නිසා දන්නවා ඉන්දියාවේ හොනේ කියලා. මේ දැන් ඔය කණ්ඩායමේ අනිත් සමාජිකාව කොහොමද පිළිගන්නේ? අද දැන් මේ මම වෙන ගෑනමක් එක්ක නෙමෙයි ආවේ. අද ඔෆිෂල් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ආවේ. හා හා. ඒ කියන්නේ දැන් මෙතන මේ පවුල් කෑම සඳහාද බලාපොරොත්තු වෙන්නේ කටයුතු සූදානම්? නෑ පවුල් කෑම නෙමෙයි අපි ගේම් එක. ගේම් එක. හා හා හා. කවුද අපි ආරාධනා කරමු? ඇයට කවුද බලමු මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්? ආ කොච 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 බලමු කවුද කියලා. කොච කොච කොච. මියසි සඳීප. මියසි සඳීපනි මේ දවස්වල අතිශය ජනප්‍රිය දෙලි නාට්‍ය නිකිනි කුසුම් නේද නිකිනි කුසුමේ එක කුසුමක් තමයි මේ කුසුම මම ජාත්‍යන්තරත් එක තමයි නාට්‍යම කියන්නේ නාට්‍ය සම්බන්ධතාව පවත්වන්නේ ජාත්‍යන්තරත් එක නේද මෙහෙම බලාගෙන මේ පැත්තෙන් කොල්ල කතා කරනවා මේ පැත්තෙන් කෙල්ල කතා කරනවා හිටු ගම් බෝඩි මේ ඇන්ටි කඩාගෙන පයින්නවා සේරම චක බ්ලාස්න අපි දෙනවා හොරෙන් බලාගෙන ඉන්නේ ඉතින් මොකද වෙන්නේ නම් මේ දවස්වල වැඩ කරද්දී කොහමද මේ දවස්වල වැඩ ටික කරගෙන ඉතින් ඉන්න හඳි ඉන්නවා ඔයත් මේ පොල් බිස්නස් වලට සම්බන්ධද සපෝට් කරනවා බොහොම හොඳයි බොහොම හොඳයි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ස්වාමි පුරුෂයාට දැන් සිටම මේ බිස්නස් වලට සපෝට් කරන එක තමයි නියම භාර්යාවගේ නේද හොඳයි 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 රයිට් එමු නම් මීළඟ කණ්ඩායම් නායකත්වය වෙන අපි හදපු කොල්ලෝ සුපිරි කොල්ලෝ බය නැතුව කටහරලා කියන්න පුළුවන් අයිඩ වැඩවසම් කාලේ කඩවසම් කොල්ලෝ ආදරණීය කොල්ලෝ අද දවසේ අපිත් එක්ක මෙන්න සම්බන්ධ වෙනවා මෙන්න කඩවසම් රංගන ශිල්පී බණ්ඩාර නිලපුල් බණ්ඩාර ආයිබෝවන් ඔලරිගක බඩ ඇවිල්ලා මහත් වෙලා මම කැලපෙන එන්නේ ඔලරි ව්‍යාපාරයක්ම පටගත්තා මොකද ෂිප් එක ඔලරි ව්‍යාපාරකමක් තියෙනව නේද පොඩි පොඩි වදිනවා පොඩි පොඩි වදිනවා නේද දැන් කොහොමද මේ දවස්වල රංගන ජීවිතේ වැඩ කටයුතු රංගන ජීවිතයත් අය කරගෙන යනවා ඔව් හා හා මේ ෂිප් එක යනවා ෂිප් එක යනවා ඊට හරියට 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 දානවා ඔව් සී ඔව් එනිසා ඒ වත් එක ඔව් ටින් එකේම ඕපන් කරාද ටින් එක නෑ තාම නෑ තාම නෑ අපි ඕපන් කරගන්න වෙයි අනිත් ටින් එක ඕපන් කරන ගෑන් එක විතරයි තියෙන්නේ දැන් ඔය කණ්ඩායම අනිත් සමාජිකව කොහොමද පිළිගන්නේ ඔව් ඇත්තටම හුවත් දැන් අයියා ඉස්සල්ලා කිව්වා වගේම ඇත්තටම සුරූපී ලස්සන සුරූපී කාන්තාවක් ඇත්තටම මේ ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වැඩි කතා වුණා අපිට අග්ගල කිව්වා ආර ඉතින් මම ඇත්තටම අහන්නේ දැන් මේ ඒ වගේ කෙනෙක් ඔයාගේ අද පාර්ට්නර් විදියට ලැබීම පිළිබඳ ඔයාගේ කොහොමද ඔයක වචන වලට කරලා ඇත්තටම සතුටුයි 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 ඉතින් ආරාධනා කරනවා අමන්දා ජයරත්න අමන්දා ජයරත්න ආයුබෝවන් වාසනාවන් ජයරත්න කවට බය වෙන්න එපා අමන්දා ජයරත්න කියන්නේ ඒ ජයර නෑ නෑ එහෙම සම්බන්ධතාවයක් නෑ හරිද අමන්දා ජයරත්න කියන්නේ වෙනම කෙනෙක් නේද ඉතින් කොහොමද අමන්ද මේ දවස්වල තත්ත්වය හොඳයි අයියේ ෂේප් එකේ ඉන්නවා ඉතින් ෂේප් එකේ ඉන්නවා වැඩ කරගෙන පාඩුවේ ඉන්නවානේ එහෙම තමයි වෙන්න ඕනේ රයිට් එහෙනම් මේ හතර දෙනාත් එක්ක තමයි අපි අද දවසේ වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භය අපේ බණ්ඩාර නිලුපුල් බණ්ඩාර ගායනා කරනවා ලස්සන ගීතයක් සෙසු සමාජික සමාජිකාවන් පුළු පුළුවන් විදිහට තමන්ගේ නර්තනයන් ඉදිරිපත් කරාවේ රයිට් මියුසික් දුරේ නගර තුනේ අයිති සිඳුරේ ඔබ වෙතේ
සුපිරි තාමත් ආරම්භයක් ෆයිට් එන්න ප්ලේස් එකට එන්න පළවන වටය පුටුවේ වටය ඩක ඩක පුටුව ඩක ඩක පුටුවේ පළවෙනි අවස්ථාව අපි ලබා දෙන්න සූදානම් වෙන්නේ ඔහුට මෙන්න නිලුපුල් බණ්ඩාර ඩක ඩක පුටුවේ අත්දැකීම් තියෙන කෙනෙක් අපි නේද අපි යවන්නද මේ ඒක අනිත් කට්ටියටත් බලලා ගන්න පුළුවන් ඕක කොහොමද ඕක යන්නේ ඉන්නේ කරන්නේ මැසේජ් එකක් ඇවිල්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ දාලා right sit sit කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා අවස්ථා ගණනාවකදී ඩකඩක පුටුවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවනේ අපි දැන් මෙහෙම කරමු අපි දැන් සෙසු වාගේ සහෝදර සහෝදරියන්ට පේන්නත් එක්ක පොඩි දර්ශනයක් දාමු අපි ඩකඩක පුටු යන ගම ඕලර මුලේදී අහුවෙන්නේ නැහැ පොල්ලා ඒ වේගෙ පොඩ්ඩක් වැඩි කරමු එනං ඈ චූට්ටක් විතර වැඩි කරලා දෙන්න ඈ right okay ලැසි කැරගෙන අතර වාරේ සාමාන්‍ය දෙනි මාසෙන් ප්‍රශ්න හතරක් තියෙනවා මල්ලි උත්තර දෙන්න දෙන්න පැහැදිලිද okay දාන්න දෙන්න දාන්න right 3 2 1 දැම්ම වචනයක් නම් කියවෙන සද්දයක් අහුනා අඟල ඇගවල හොඳයි right මෙන්න ප්‍රශ්න දුටුව ගමන් වැළඳ ගන්න හිතෙන ලංකාවේ රංගන ශිල්පිනියන් 3 දෙනෙක් දුටුව ගමන් වැළඳ ගන්න දුටුව ගමන් ආර ගීත්මා බණ්ඩාර ගීත්මා බණ්ඩාර එතකොට මියසි 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 අමන්දි අමන්දා 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 වයිෆ් තරහ වුණාම යාළු කරගන්න විදිය රඟපාලා රඟපාන්න බෑ 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 මම කියන්නේ ඒ ක්‍රමවේදය පොඩ්ඩක් අපිට කියන්න කොහොමද ඔව් ළඟට වෙලා සින්දුවක් කියනවා සින්දුවක් කියනවා නැත්තම් එයා බයින් එක අහගෙන ඉන්නවා මොකද බයින් එක අහගෙන ඉන්නවා කියන්නේ මොකක් කියන වචනයක්වත් කියන්නේ මොලේ ඇති කොල්ලෙක් නියම කොල්ලෙක් right අහගෙන ඉන්නවා ඔව් ආයි නැත්තම් ජයරත්න අමන්දා ජයරත්න ජයරත්න සිහිවෙයි දන්නේ නැහැ මේ කියන්නේ අවුලක් වෙන ගන්නේ නැන්නේ මීට පෙර මේ පුටුවත් එක්ක සම්බන්ධකම් තාත් තියලා පවත්ලා තියනවද? තියෙනවායි. තියෙනවනේ. මේ දෙවෙනිවට. දෙවෙනිය. ඔය පොඩකින් පොඩකින්. right. ඔක් බයින බයින. කලබලයක් නැහැ. වා වා හරි නම් මට කියන්න අයිය දැන් හරි කියලා. එතකොට මම කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා. ආ හරි හරි. කකුල් දෙක ඉස්සරහට right හරි. හරි. ගැටලුවක් නැහැ නේ? ගැටලුවක් නම් නැහැ. මොකක් කරේ? මොකක් අවුලක් තියෙනවද? ඔව් මගේදී නවත්තන්නිකුත් නවත්තන්න ඕනේ. ආ හරි හරි හරි. ඔක් කිසි ප්‍රශ්නයක් නැහැ. වානි අපි නිකන් මිනි මරුව ගන්න දාලා කතා කරන්න එපා. එහෙම නැහැ අපි. හරි හරි අප්පා ඒකත් මේ කරගෙන නැතුව ඉද දැන් ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නු මම මොකද හරි 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 නංගි හරි ගියම් මට කියන්නකෝ මම දාන්න හරි 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 දැන් හරියටම හරිද හරි 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 right okay එහෙනම් දාන්නද හා සාමාන්‍ය දෙනි මාස්ටර්ෙන් ප්‍රශ්න හතරක් තියෙනවා ඒකට උත්තර දෙන්න යන ගමන් පුළුවන් නංග හරි දාන්නද එහෙනම් හා දාන්නකෝ බලන්න දාන්නකෝ පුතේ නෑ 3 2 කහපාට මල් වර්ග තුනක් අනේ දන්නේ සම්ෆ්ලවර් සූර්යකාන්ත තව දෙකක් අනේ මතකද ඉන්නේ නැහැ කහපාට මතකද ඉන්නේ නැහැ ඉන්නේ රෝස රයිට් අගට වෙල යදෙන ගම් තුනක් කඩුවෙල ගම් ඔබ කැමති රඟ ඔබත් එක්ක රඟපාන්න කැමති ශිල්පීන් 3 දෙනෙක්. ඔබ රඟපාන්න කැමති ශිල්පීන් 3 දෙනෙක්. මේ පැත්තට එනවා බෙටි බෙටි බෙටි. නේද ගන්න ශිල්පීන් 3 දෙනා ගන්නවා. නිල්පුල් අයියා චතුරංග අයියා විශ්වයා. අම්මට දෙන්න. right මෙන්න ඩකඩක පුටුවේ ඊළඟ අවස්ථාව කොඩි තුවක්කු. චතුරංග කොඩි තුවක්කු. right. විදි දාලා ගන්න. අපි එහෙමයි දන්නවනේ සද්ද දාලා ඒ වාඩි වුණා කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා ස්පෝට් මීට් කොල්ල. හේතු වෙන්න බා හාන්සි පුටුව වගේ දොර කැරකින්නේ නෑනේ. right. බෑදලි දෙන්න චුට්ටක් වේගි චුට්ටක් දාලා දෙන්න. මාගේ ක්‍රියාදාම කොල්ලෙක්නේ. ෆයිට් නම් ෆයිට්, සින්දු නම් සින්දු, ගැහිලි නම් ගැහිලි. right. එහෙනම් දාන්නද මල්ලි? කැරකෙන අතර වාරේ ප්‍රශ්න හතරක් තියෙනවා. පරිස්සමට උත්තර දෙන්න. හරි. පැත්තරේ දන්නේ නෑ. නෑ පැත්තරේ ගොත් මේක කිසි දෙයකට ගණන් ගන්න එපා. ඔය ජම්ප් එකක් දාලා නැවත සෙන්ටරෙන් පුළුවට. හරිද දාන්නද? right. 3 2 1 දැම්මා.
අවුලක් නැහැ කොල්ලා හොඳයි. මෙන්න ප්‍රශ්න. නිවාඩුවකට ඔබ යන්න කැමති තැන් තුනක්. නුවරඑළිය, ගාල්ල, යාපනේ. අම්මයි නුවරඑළිය, ගාල්ල, යාපනේ රයිට්. රට මුළු රටම ආවරණය කළා. ඔයාට ආදරයට කියන නම් තුනක්. බබා. බබා. බබු. බබු. අනේ නා බූද ඊළඟට. තව මොකද්ද කියන්නේ? එච්චරද? බූ 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 බූ. ලුණු මිරිසක් සාදා ගන්න ආකාරය. ලුණු අරගෙන කපලා. කපලා. මිරිස් කුඩු දාලා ලුණු දාලා කොටනවා. දෙහි දානවා අන්තිමට. අන්තිමට නේද? දෙහි දෙහි. දෙහි දානවා. රයිට්. නියමයි. සිහිනෙන් දකින්න කැමති ලංකාවේ රංගන ශිල්පිනියන් තුන්දෙනෙක්. මියසි, අමන්ද නංගි. ඕ. රොෂෙල්. රොෂෙල් නංගි. රයිට්. ඕකේ. මෙන්න දකඩක පුටුවේ අවසාන අවස්ථාව. මියසි. විසි දෙකට බයෙන්දපා. චීන මහ ප්‍රාකාර වගේ අයියා ඉන්න ළඟ මොනාරදයක් වුණොත් අර ඇමන්දාගේ හූවක් දෙන්න කොල්ලාව ස්විච් එක ඔෆ් කරා. හරිද? රයිට්. කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා. හරි. කරගෙන. හරි. ඔව් කරගෙන. ඔව් මීට පෙර මේ පුටුවේ සම්මා ප්‍රථම අවස්ථාව. බෑ. බල දෙන්න කොලම් කර කර ඉන්න එපා. මේ දකඩක පුටුවේ පළවෙනි අවස්ථාව ගැහුවා බෙරේ. දැක්කන අපි චතුරංග අවුලන්නේ බෙරේ ගහලා තමයි පුතේ වාඩි කරේවේ. නංගිය එහෙනම් ලෑසිද? හරි. හරි. හොඳට අල්ලගත්තා. නිකන් දරුණු වචන වගේ කියවෙන්න ඕන නම් නිකන් කන්ට්‍රෝල් කරගන්න අයියෙම්ම කියන්නත් එපා. මැද මාවතෙන් යන්න බලමු. හරි. එහෙනම් දාන්නද? රයිට්. 3 2 1 වඩම. අවුලන්නේ. අවුලන්නේ වැඩි හොඳටම යනවා. රයිට්. මෙන්න ප්‍රශ්න. පොල් සම්බෝලයක් සාදා ගන්න ආකාරය. පොල් ගාලා ඊට පස්සේ ලුණු මිරිස් ඒවා ඔක්කොම දාලා කොටලා දෙහි දාලා ගන්නවා. තරහ ගියාම කරන දේවල් තුනක්. අඬනවා. වණිනවා. ඒව තමයි. කන්න කැමති කෑම වර්ග හතරක්. බත්. පැස්තා. පැස්තා. පොල් සම්බෝල කැමති. පරිප්පු. 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 ඔබ ලංකාවේ ජනාධිපති වුණොත් කරන වැඩ තුනක්. ජනාධිපති වුණොත් හොරු අල්ලනවා. හොරු අල්ලනවා. නංගි හරි ඇවිල්ලා හොරු අල්ලනවා ලොකු දෙයක්. මිනිස්සුන්ට සහනයක් ලබා දෙනවා. සහනයක් දෙනවා. වෙන්න ඕන දේවල්. මේ කලා ශාස්ත්‍රයේ දියුණුවට තවනවා ඉගෙන ගන්න. ෂා. නංගි මේක නෙමෙයි ඉන්න තිබෙන්නේ. කව හොඳයි නේ. අම්මා. නංගි හරි ඇවිල්ලා හොරු ටික අල්ලනවා නේ කොච්චර දෙයක්ද. රයිට්. ඔකේ අවුලන්නේ නැන්නේ. ගැම්මි. රයිට්. රයිට් එමනම් අපි පළවෙනි වටේ අවසන් කරන අපි බලමු ලකුණු සංඛ්‍යාව. මේ තමයි ඩිෂුම්. ඩිෂුම්. පළවෙනි වටේ අවසානයේ ලකුණු සංඛ්‍යාව මෙන්න නිලපුල්ගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා. පළවෙනි වටේ ලකුණු 9ක්. පොඩිතුවක්ගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා පළවෙනි වටේ ලකුණු 9ක්. ඒ කණ්ඩායමක් මොකියකේ පවුල කියලා කිව්වත් තමන්නේ චතුරංගගේ පවුල ලබාගෙන තිබෙනවා ලකුණු. එහෙම කියන්නත් අපිට පුළුවන්. මම කියන්නේ ඉදිරියේදී දැනුත් එහෙම කියන්න පුළුවන්. රයිට්. කණ්ඩායම් දෙකම ලකුණු සංඛ්‍යාව සමානයි. අපි ලස්සන ගීතයක්, ලස්සන නර්තනයක් එක්ක රයිට් සතුන් මියුසික්.
සමුගන්න නම් සමු දෙන්න සමුගන්න නම් අඬවන්නේ ඇයි මේ තරම් නොරිඳා සිටින් බැඳිපෙම් නමින් සමු දෙන්න සමුගන්න නම් සමු දෙන්න සමුගන්න නම් සමු දෙන්න සමුගන්න නම් රයිටෝ මේ තමයි දෙවන වටේ දෙවන මඨය තරඟයට බැලුම් පුපුරවන්න සූදානම් වෙන්නේ කණ්ඩායම් දෙකම අද පිරිමි පාර්ශවයේ තීරණය කරලා තිබෙනවා නැහැ අපි කාන්තා පාර්ශවයේ ඉඩක් ලබා දිය යුතු පුපුරවන්න ඒ නිසා අද දවසේ මැෂින් දෙක බවට පත් වෙලා තිබෙන්නේ කාන්තා පාර්ශවය අමුද්‍රව්‍ය සපයන්නේ පිරිමි පාර්ශවය කාල සීමාව විනාඩි දෙකයි විනාඩි දෙකේ කාල සීමාව ඇතුළත වැඩිම බැලුම් සංඛ්‍යාව පුපුරන කණ්ඩායමට මේ වටේ ජයග්‍රහණය පමණක් නෙවෙයි සමහර විට සමස්ත තරඟාවලියේම ජයග්‍රහණය හිමි වෙන්න පුළුවන් අපේ ආදරණීය ප්‍රේක්ෂකින් දන්නවා තරඟයේ ජයග්‍රහණය කළොත් Mercedes Benz මෝටර රුපියල් කෝටි 3ක් වටිනා Mercedes Benz ඒ මෝටර රථය අපි ඒ සමගයේ ඒ වැඩකට සූදානම් කරලා තිනවා අපි ඒ පිළිබඳව ඉදිරි දැනුම් දීමක් කරනවා රයිට් පැහැදිලිද පැහැදිලි රයිට් නංගි ලැස්සි මල්ලි පරිස්සම් වෙන්න අත දානකොට අත අහුවෙන්න පුළුවන් මැෂින් එකට අත අහුවෙන්න ඒක වෙන ප්‍රශ්නනේ මම මේ කියන්නේ දැන් වෙනවට නෙවෙයි පැහැදිලි කාල සීමා විනාඩි දෙකයි මහන්සි වගේ නම් දෙන්නට චේන්ජ් වෙන්න පුළුවන් රයිට් ගමුද ලැස්සි රයිට් 3 බැලුම් මොනවාද නේද රයිට් ටිප්පා කමෝන් 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 කණ්ඩායම් දෙකම ඕ නංගි නංගි වැටෙන්න මල්ලි නංගි වල්ලගෙන දැන් බැලුමත් එක්ක නංගි විසිකේයි රයිට් කමෝන් ඔල් ව්‍යාපාරේ කතිගුණ අද බැලුම් තුලින් දකින්නයි තාමත් මම බ්‍රේක් එක දෙන්නම් ඊට පස්සේ අපි හතියරිමු රයිට් අතනම කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් තරඟයට අවතීර්ණ වූ ආකාරය පෙන්නුම් කළා පොල් ව්‍යාපාරයේ තියෙන වටිනාකම චතුරංග පොරිතුවක් උසහා තමන්ගේ අනුබඩු වල තියෙන දිග්ග දිග්වීමේ තියෙන වටිනාකමත් පෙන්නුම් කළා කකුල මෙතන තිබිලා අර පැත්තේ අත තිබ්බා බැලුම් කොනේම තිබ්බ ටික අර වයිපර් එකක් දැම්මා වගේ අර තේරම ටික රවුමට ඇදලා ගත්තා අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ මොන වගේ තීරණයක්ද ලබා දීලා තියෙන්නේ කියලා මෙතමයි ඩිෂුම් ඩිෂුම් වට දෙකක් අවසානයේ ලකුණු සංඛ්‍යාව අපි ප්‍රකාශයට පත් කරන්න සූදානම් ප්‍රේක්ෂක හිතවතුනේ නිල්පුල්ගේ කණ්ඩායම පළවන වටේ ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 51යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි ඔවුන් සමග තරඟ වැදුණු කොඩිතුවක්කුගේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 66යි ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 75යි
ඇතරම පොල් ව්‍යාපාරයේ තිබෙන වටනාකම පිළිබඳව චතුරංග මැනවින් පසක් කරපු ආකාරයක් සහ ගත්ත පස්සේ මට සාමේ පවුලක් විදිහට එකතු වෙලා වැඩ කටයුතු නිලුපුල් තේරුණා නේද? ඒ කියන්නේ එහෙම පවුලක් විදිහට එකතු වුණාම මොනතරම් සාර්ථකව තමන්ගේ වැඩ කටයුතු ව්‍යාපාර තරඟ මේ හැම දෙයකටම මුහුණ දෙන්න මොනතරම් වටනාකමක් තියෙනවද කියන කාරණේ පිළිබඳව ඔප්පු කළා දෙවන වටේදී අපි සුබ පතනවා දෙදෙනාටම ඉදිරියටත් එවැනි ආකාරයට බැලුම් පුපුරවන්න සමා වෙන්න පවුල් වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා රයිට් ලස්සන ගීතයක් අපි නිලුපුල් ගායනා කරනවා ඇඩිසරාට කට්ටියම ම යවස්සාන වටය ලිප් ගෙස් අවසාන වටේ ප්‍රථම අවස්ථාව චතුරංග කොඩිතුවක්කු වාට පුළුවන් ප්‍රිය භාරයා වැටියට ඔහුට අවශ්‍ය කරන වට පිටාව සලසා දෙන්න අපි එම කරට කමන්න නේද ගැටලුවන්න ෑන පවුල් සන්තාවන දක්කුව ඉක්මනට තල්ලු කරපං එන්ජිම පස්සෙන් එනවා. දකුණේ 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 දකුණේ. කියන්න එපා කරලා පෙන්නන්න විතරයි පුළුවන් නැත්නම් ඇහෙනවා. දක්කුව ඉක්මනට තල්ලු කරපං එන්ජිම පස්සෙන් එනවා. දක්කුව. දක්කුව. තල්ලුවේ? තල්ලු තල්ලු. දක්කුව ඉක්මනට තල්ලු කරපං එන්ජිම පස්සෙන් එනවා. තල්ලුවෙන් ඕ ඕ එනවා ඕ ගන්න තල්ලුවෙන් ඕ තල්ලුවෙන් මොකද්ද දක්කුව දක්කුව
ඉක්මනට තල්ලු කරපං එංජිම පස්සෙන් එනවා. දක්කුවේ දක්කුව දක්කුව දක්කුවේ දක්කුව ඉක්මනට තල්ලු කරපං. දක්කුව ඉක්මනට තල්ලු කරපං. දක්කුව ඉක්මනට තල්ලු කරපං එංජිම පස්සෙන් එනවා. දක්කුව ඉක්මනට තල්ලු කරපං එංජිම පස්සෙන් එනවා. පස්සෙන් එනවා එලකොල්ලේ. රයිට් ඕකේ. හරි හරි. ඒ සතුට බෙදාගෙන ගෙදර ගිහින් එක කරගෙන ඉන්නවා. කොණ්ඩේ පස්සට දාන්න. රයිට්. රයිට් මෙන්න ඊළඟ අවස්ථාව මෙයසි. ඔව් මෙයසි අහුනද මන්ද ඔව් කියලා කිව්වා මෙයසි කිව්ව ගම. නියර දිගේ එනකොට පය බුරුලෙන් තියාගෙන එන්න ලිස්සයි. ඈ. තීරින්නේ. නෑ තීරින්නේ. නියර දිගේ එනකොට පය බුරුලෙන් තියාගෙන එන්න ලිස්සයි. මල්ලි නියර වෙන්න. මට මොකවත්ම තේරෙන්නේ. තීරින්නේ තීරින්නේ. නියර 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 නියර. එන්ජිම? එන්ජිම නෑ. ඒ එන්ජින් කතාව එයාගේ ඉවර කරා. ඔයාට එන්ජිම අදාල නෑ. නියර. නියර 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 දිගේ එනකොට නියර දිගේ එනකොට නියර දිගේ එනකොට පය බුරුලෙන් තබා එන්න. නියර දිගේ එනකොට පය බුරුලෙන් තබා එන්න. නියර දිගේ එනකොට පය බුරුලෙන් තබා එන්න ලිස්සයි. තබා එන්න ලිස්සයි. එන ලිස්සයි. එන ලිස්සයි. ලිස්සයි. එන්නයි 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 ලිස්සයි ලිස්සයි. නියර දිගේ එනකොට පය බුරුලෙන් තබා එන්න එන්න ලිස්සයි. ඉන්න නෑ එන්න ලිස්සයි. මං කියන්නේ එන්න මේ ලිස්සයි කියලා කිය. පය බුරුලෙන් තබා ඇවිදින්න. නෑ එන්න. පය බුරුලෙන් තබා එන්න. තබා හිටි. නෑ හිටි නෑ. සිංහල පාඩමක් වගේ. පය බුරුලෙන් තබා එන්න. තබා යන්න. නෑ තබලා කොහෙ යන්නද? මේ පය අරන් යන්න එපා. තබා එන්න. තබා එන්න ලිස්සයි. තබා එන්න ලිස්සයි. ලිස්සයි. සයි. ඕකේ ගෙවෙන්න. නෑ නෑ. රයිට් මෙන්න ඊළඟ අවස්ථාව ජයරත්න. රයිට්. අපූරුවට මල් හැදුන කතුරු මුරුංග ගහේ අත්ත කැපුවේ කවුද? අපූරුවට මල් හැදුන කතුරු මුරුංග ගහේ අත්ත කැපුවේ කවුද? කඳු මුදුන. කඳු මුදුන. කඳු මුදුන. කඳු මුදුන. අපූරුවට මල් හැදුන. ඈ? අපූරුවට මල් හැදුන කතුරු මුරුංග ගහ මල් 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 අපූරුවට මල් හැදුන. අපූරුවට මල් හැදුන. මල් හැදුනා. මල් මල් හැදුනා. නෑ නෑ. ඕ නෑ. නටන්න දෙයක් නෑ. මෙහෙම එන්නේ කියන්නේ. ඕ නට නට දෙන්න දෙයක් නෑ ඒක. අපූරුවට මල් හැදුන. අපූරුවට තිබ්බ මල්. ඕ තිබ්බ මල්. මොකක් අරන් ගිහිල්ලාද? අපූරුවට හැදුන. මොකෝනේ? අපූරුවට මල් හැදුන. අපූරුවට මල් හැදුන කතුරු මුරුංග ගහේ අත්ත කැපුවේ කවුද? අපූරුවට මල් හැදුන. අපූරු අපූරුවට අපූරුවට මල් මල් හැදුන. මල් හැදුන. හැදුනේ. හැදුන. හැදු හැදුන. හැදුනි. හැදුන. හැදුන. හැදුනේ. ඔව් අපි ඒක තමයි අපි දැන් සාමාන්‍යයෙන් අයන්නේ පටන් ගත්තොත් මියන්නේ ඉවර කරන්න ඕන. හරිද? අපු අතු කපනවා. කපනවා කපනවා කපනවා. ඔව් දැන් කොහෙන් කොහෙන් හරි ගැළපිලා තියෙනවා. මොකද දැන් සම්බන්ධ කර ගැනීම තමයි යවුල තියෙන්නේ. හාට් හාට් හාට්. මොකද පෙන්නන්න දෙපා උඹලා අතුලින් වැඩේ අල් වෙනවා. අපූර්වට මල් හැදුන. අපූර්වට 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 මල් හැදුන. මල් හැදුනි. 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 මට තේරෙන්නේ නැහැ. කතුරු මුරුංග ගහේ කඳු මුදුනට. කඳු මුදුනට. කතුරු මුරුංග ගහේ කඳු මුදුනට යයි. යයි. කතුරු මුරුංග ගහත් අරගෙන කඳු මුදුනට යයි. අපේ ඔළුව කොළොප්පන් වෙනවා. අපු කතුරු මුරුංග. කතුරු මුරුංග. කතුරු මුරුංග. කතුරු මුරුංග. ආ අපු කතුරු මුරුංග අපූර්වලට උසයයි. කලබල වෙන්න එපා. මං කියන දේ ඕ නංගිගේ වාක්‍යෙ මට ගන්න බෑ. මගේ වාක්‍යෙ නංගි කිව්වොත් තමයි මේක ලකුණු කීයක් කර දෙන්න පුළුවන් වෙන්නේ. අපූර්වට මල් හැදුන. අපූර්වට මල් හැදුන. මල් හැදුනි. හැදුනේ.
කතුරු මුරුංග ගහේ. කතුරු මුරුංග ගහේ. අත්ත කැපුවේ කවුද? ඈ? අත්ත අත්ත. අත්ත කැපුවේ කවුද? අත්ත කැපුවේ කවුද? කවුද? අපූර්වට මල් හැදුන. අපූර්වට මල් හැදුනි. කතුරු මුරුංග ගහේ. හරි. අත්ත කැපුවේ කවුද? කවුද? ඒගොල්ලෝ නීනා ගල ගලවන අනේ ගලවන්න රයිට් ඕක. අපූර්වට මල් හැදුන කතුරු මුරුංග ගහේ අත්ත කැපුවේ කවුද? නී හැදුනි. නෑ නෑ පොඩි අර ඒක අර සිංහල භාෂාවට. රයිට් මෙන් නා ලිප් ගෙස් අවසාන අවස්ථාව නිලුපුල් බණ්ඩාර. රයිට් ඕකේ. අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. අත්ත මැද්දේ? අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. අත්ත මැද්දේ පැලේ? පැලේ. අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. හිටවන? හිටවන. හරියටම හරි. අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. රිලව රිලව. වත්ත මැද්දේ? වත්ත මැද්දේ නෙවෙයි අත්ත මැද්දේ. අත්ත මැද්දේ? අත්ත මැද්දේ. අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා. අත්ත මැද්දේ පැලේ? පැලේ. පැලේ හිටවන? ඕ වඳුරා 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 වඳුරා. ඒ කියන්නේ අත්ත මැද්දේ පැලේ හිටවන වඳුරා. මු ඇවිල්ලා අපේ අර 10 මිලියන් මේ රෝපණයට සම්බන්ධ වෙච්ච වඳුරෙක්ද කොහෙද මු ඇවිල්ලා. අත්ත මැද්දෙන් අත්ත මැද්දේ අත්ත මැද්දෙන් පැන්නේ පැලේ පැන්නේ අත්ත මැද්දෙන් පැන්නේ ආ පැන්නේ 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 අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා රිලවගේ රිලවගේ කවුද ලගේ වෙන කවුරු ආවිල්ලා පැන්නද අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා රිලවගේ වෙලේ වඳුරා අත්ත මැද්දෙන් පැන්නේ මම කියන්නේ අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා නංගි කරන්න එපා නංගි කරුත් වනාතයි හරි අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා රිලව නෙවෙයි වඳුරා වඳුරා එලකල් අත්ත මැද්දෙන් පැන්නේ රිලව නෙවෙයි වඳුරා වඳුරා රයිට් හම්මු රයිට් එමනම් අපි වට තුනම අවසන් කරනවා අපි බලමු ලකුණු සංඛ්‍යාව මේ තමයි ඩිෂුම් ඩිෂුම් වට තුනක් අවසානයේ ලකුණු සංඛ්‍යාව අපි ප්‍රකාශයට පත් කරන්න සූදානම් නිලපුල්ගේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 51යි තුන්වන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 70යි ඒ වගේම කොටිතුවක්ගේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 66යි අවසාන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 85යි ඒ අනුව ලකුණු 85ක් ලබා ගැනීමෙන් අද දවසේ චතුරංගගේ පවුල සමාගම කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගන්නවා රුපියල් දැකන රතිඥා දාලා දෙන්නේ රුපියල් කෝටි 3ක් වටිනා Mercedes Benz මෝටර රථයේ පල්ලෙහා තියෙන ගණගම ඇතුළේ ඉඳලා සෙල්ෆි එකක් ගහලා යන්න පුළුවන් සෙල්ෆි එක ගන්න දෙන්නේ කාර් එක ගාවින්ද සෙල්ෆි එකක් යන ගම එක ගහගෙන යන්න පුළුවන් රයිට් බණ්ඩාර මොකද තත්ත්වය අවුල නැහැ නේ නියමයි වැඩි හොඳයි නේ වැඩි නියමයි අපි මූතේම වචනයක් මූත් දැරිලා කියුන්නේ නැහැ නේ නංගේ අවුල නැහැ නේ හොඳට ගියා නේද හොඳට ගියා අයත් ලස්සන ප්‍රෝග්‍රෑම් අනේ තැන්කියු 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 ඉතින් සඳීපුනි මොකද තත්ත්වය Thank you. පොඩි දුකමත්. මොනවා වගේ සුදු. එලකිරේ. රයිට් එමනම් අපි සමුගෙන යනවා ලස්සන ගීතයකින් අපි අපේ සෙසු සමාජික සමාජිකාවන් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරනවා. හැමෙමු ලබන සතියේ ලංකාවේ අංක 1 ගේම් ෂෝ එක. මේ තමයි ඩිෂුම්. ඩිෂුම්.
සිත පැඳුනා සැනසීමක් හිතට දැනිලා පිරුණාසේ මට දැනුනා සැනසීමක් සිතට දැනිලා පිරුණාසේ මට දැනුනා